නෝනාගේ රිසර්ච් එකට බැරි වෙන එකක් නෑ මේ කරුණ ටිකක් හොයාගන්න. අනේ ඕ මිස්. මම මේ රිසර්ච් එක කරන්නේ ගොඩාක් ආසාවෙන්. ලංකාවේ ගොඩාක් අයගෙන් කරුණු හොයාගත්තා. මෙහි කීප දෙනෙක්ගෙන් කතා කරලා දැනගත්තොත් ගොඩාක් වැදගත් කරුණු හොයාගන්න පුළුවන් වේ. නෝනා පිටරට ගිහිටියට හොඳට සිංහල කතා කරනවනේ. අනේ ඕ මිස්. මං එහෙදි සිංහල ඉගෙන ගත්තා. හැබැයි මෙහි ඉන්න සමහර අය පරණ විස්තර කියන්න කැමති නෑ. ඒ ගොල්ලන්ට දුක හිතෙනවා ඇති. ඒත් මං කීප දෙනෙකුට කතා කරන්නම්කෝ. මිස්ම කතා කරලා බලන්න. මැඩම් මැඩම්! තිස්සත ඇඳේ ඉන්න බණ්ඩානායක සීයාට ගොඩක් අමාරුයි වගේ. මං හිතන්නේ ඉස්පිතාලේ අරගෙන යන්න වෙයි. ඊයේත් අමාරුවෙන් උස්ම ගත්තේ. චන්ද්‍රානි, සිසර් මහත්තයාට එන්න කිය. අර ආච්චිවෙක්කන්ගේ අංකල් මෙහෙ වැඩ කරන කෙනෙක්ද? නෑ නෝන, සිසිර මහත්තයක් මෙහි නැවතිලා එන කෙනෙක්. ඇයි? එයාට කාත් කවුරුත් නැද්ද? කාලයා ජයන්ත කියලා යාළුවෙක් ආවා. පස්සේ පස්සේ ඒ මිනිස්සු ආවෙත් නෑ. සිසිර මහත්තයාගේ කිසි විස්තරයක් මෙහෙට දීලා නෑනේ. ඒව අහනවටවත් කැමති නෑ. සිසිර මහත්තයා එයාගේ පෙන්ෂන් එක මෙහෙට හරවලා තියෙන්නේ. ඒ මිනිස්සු ආපු දවසේ ඉඳලා අපිට හරියට උදව් කරනවා. වයස වුණාට හරි කඩිසර මිනිස්සයා. යන්න ඕනේ ඇතුළට. හා. අනේ මිසි, මගේ පුතා රට ගියයි පස්සේ මගේ ලේලි මට හරියට වද දුන්නා. මට හරියට කන්න බොන්නවත් දුන්නේ නැහැ. මගේ සේසතම වේසන් කරලා ඔය දරුවට උගන්නලා ලොකු මහත්තෙක් කරුවේ.
සමාජයකද කියලා කාමරවල දඟවැල් දාලා හිර කරලා හිටපු අයව නිදහස් කරලා පොලිසියෙන් බේරගෙන අපිට බාර දුන්නේ. මට ආසයි සිසිර මහත්තයත් එක්ක ටිකක් කතා කරන්න. කමක් නැහැ. හෙට නෝනා එන්නකෝ. සිසිර මහත්තයා කතා කරයිද දන්නේ නැහැ. නෝනා කතා කරලා බලන්නකෝ. අංකල් මේ කපුරු පැල ටිකත් කොහෙන් හරි හිටවන්න. කපුරු පැලයක් මේ වත්තේ හරියම නැහැ. කපුරු පැලයක් සිසිර මහත්තයා මේ නෝනා පිටරට මනෝවිද්‍යාව ගැන ඉගෙන ගන්න කෙනෙක්. අපේ වැඩිහිටි නිවාසයට ලොකු ඩොනේෂන් එකක් දුන්නා. මේ නෝනට ඕනෙලු ලංකාවේ වැඩිහිටියන්ගේ මනස ගැන ඉගෙන ගන්න එකට රිසර්ච් එකක් කරන්න. පුළුවන් නම් සිසිර මහත්තයා. මැඩම් මැඩම්ට කෝල් එකක්. එහෙනම් මම යන්න. අංකල් මම මෙතන ඉඳගත්තට කමක් නැහැ නේද? මට අංකල්ගෙන් විස්තර ටිකක් දැනගන්න පුළුවන්ද? මං හිතන්නේ මගේ යට ගියාවෙන් මේ දරුවට වැඩක් වෙයි කියලා. එහෙම නෙමෙයි අංකල්. මං අහලා තියෙනවා හිතේ තියෙන දුක කාට හරි කිව්වම හිතට සහනයක් ලැබෙනවා කියලා. මගේ කතාවෙන් හිතට සහනයක් නෙවෙයි දැනෙන්නේ. දුක. අනේ ප්ලීස් අංකල්. මං අංකල්ගේ දරුවෙක් කියලා හිතලවත් මට අංකල් ගැන විස්තර ටිකක් කියන්නකෝ. දරුවෝ. මේ තමයි මගේ දරුවෝ. මේ මල් පැල තමයි මගේ දරුවෝ. මේ මල් හරි සුවඳයි. මේවා හිතෝලා පෝර දාලා ලොකු කරලා ගත්තම හැමෝටම සුවඳ දැනගන්න පුළුවන්. අංකල් දරුවෝ ගැන කියන්න කැමති නම් ඕන ගැන ටිකක් කියන්න. අද දින අපගේ ප්‍රධාන ලිපිකරු තනතුරට පත්වීම නිසා අපි හදවතින්ම සුබපතන තමයි මේ කුඩා රැස්වීම අපි සංවිධානය කළේ. කුඩා සංග්‍රහයක් ලෑස්ති කරලා තියෙනවා. ඒ භුක්ති විඳින්න කියලා මම ආරාධනා කරනවා. පොඩ්ඩක් ඉන්න. ඔගොල්ලෝ ගන්න 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 ගන්න. හෙලෝ සිසිර
Putra vibhagi hondo ada pas. Ah, honda ini. Kau putra? Tante ke inno? Inno mang katakan. Nenek, epa. Me mangga dah. Ha. Loko. 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 Kau mali. Oi, ini atul de vela. Pumba gane. Vibhagi halim pasuna kiyala. Wadi irisi ay ne. Mali halim pasuna kiyala. Kang indo ko taatte. Wede ma ya irisi ya karanda. Podi. Taatte villa. Ah. Hari mas santo saya putih. Dan itu untuk rasa awak kau akan terpeluang. Kau apa ki? Nidhi. Kali kini naewi, sana ini peta Nidhi. Oh ada promosi nega kambul lagi uam. Putu mas satu tegin hidhi. Amma ke foto yang kedua bala bala kandul puru oge ni hidhi. Hari. Lium tiga nangok kemari. Fedek ini nama saya kudra yaavi. Mata yang kedua itu liuma kevi. E liuma taragin accounts branch kita yang le. Itu udah fedek ini. Ah, makade? Mee mahatte itu mampu di santoso sama dunni puluhan. Mee. Fedek kalau deh. Kalau nak kalau gan de. Apa yang mana rajin serva keu? Apa itu serva venue rajin pergi aja mana? Ada? Kalau nak log ganda, mami berada berada kami tidak. Mang mahathir berpuluh perkara yang tinggal. Nen. Wela berada kalla, mas bela duk pindala mehat ini pensiun ekah dah ganda. Ada? Apa itu ini meh raja kari hari terkalla dende. Ada kibu tiga hari terkali. Mahathir log ganda, kalau nak kalian. Sama aja mahathir. Tante, me apa kelas ke me one day trip ke kaya nama? Eger rupiah tu undah aku ni tante. Me masa ni sally kena kata agaran depan aku. Tanwan ni malik ke kelas untuk kucing sally anu di kira. Mangilu, tamai nahe enga dani. Malik, illa nak kalian sally deh nama. Loko, muka tu depan under hiying kaya gahan ni. Balanu ko amme, kelas kene trip ke kaki ana wa, tata kene sally lu amu tata kene amil laban masa deh nang kiela. Kene bela bela sally dikiran man sally gak nevei. Wadah round gahan deh ane deh le makam sally nae. Deh mangwi teri ne round gahan ni. Mali deh ne sally beli mali kohe ana wa deh monakan wa deh kilo gula dana. Kata bahagian wa, mali mona unat wisewidyal te ane kang igun agatta. Ya ada rasa awak kerana sudah suka antinya. Kamu bapak ini mangai berarti umi tera. Mangklasan deh. Mangai deh tebelai. Oya tapi me ilan dia di lama ilamena nak kerja dia. Ah, ada kelasnya ane kiri. Mata orang ni sama ya na. Ekta demi kiri ada kah gini apur kama pihir lada mandah ni itani. Ekian pencah bir trip pegan nuin nae. Hari, cuta ki wesala inno ko. Mang amma wa shape kerala, ko mahari sali lagan nae balan nae. Penci, mat meida wesala nae room making. Bayi tu mana tak kepoti dadaat dagan? Man rupiah tu unda hak kilu. Tatta te meida wesala sali nae. Muka deme mali thari biya dagan nae. Ah mali, me mang wat poti dayak kian nae. Abah kelang kina kila kian nae, promise. Promise, mukad. Oga lagi mali. Campus ini kelak set kerja. Dengan ini kita tekan mulu gambi mana. Have I think kalau ambil bos kelak lu? Nee, kau tu ada kiu? Mandan nawa. Nee. Apa gelap itu bangun tu buka kini na campus ini.
මෑස් දාමට නිවුස් එක දු. ඇයි? අයියෝ. විනාසයි. මොකද? අද නම් විනාසයි. මාංගලික නැන්දා. දැන් අපේ අම්මට ගිහල එක දෙක කරලා කියයි. ඇන්චි, වා පොඩි ළමෙක් නෙවෙයිනේ. කොහොම ලව් කරන්න බෑ. එන වෙනම. හයි. ගැඩ්. හයි ඔබේ ඇන්චි. හයි. බා. ඔබ දුප. යනවද? අයියෝ, එපා මෙහි ඉන්නකෝ. බර. එපානි. මම මේ ගැන කියන්න හිතාගෙන ආව නෙමේ සිසිර මහත්තයෝ. ඒ කාලේ ලොකුරාලාමේ අපිට කරපු උදව් අපිට අමතක කරන්න බැහැනේ. ඒ නිසා මේ පවුලට හානියක් වෙනවා මට බලන් ඉන්න බෑ. ඒ පිරිමි දරුවා එච්චර වැදගත් පවුලක ළමෙක් නෙමෙයිලු. අන්න ඒක නිසාම තමයි මම මේ කියලා යන්න ආවේ. එහෙනම් සිසිර මහත්තයෝ මං ගිහින් එන්නම්. බොහොම ස්තුතියි වංගලිකා පණිවිඩය. අරි හැමෝම රස්සාවක් තියෙනවා නම් කමක් නැහැ. අනිතක මොකද්ද මේ තරම් තියෙන හදිස්සිය? තාම අවුරුදු 22යි. අපි දැන් ක්ලාස් යනවා කියලා ඕක තමයි කරගෙන තියෙන හපංකම. තාත්තලාට මගේ වැරදිම විතරයි පේන්නේ. පල්ලි කොළඹ කෙල්ලෙක් එක හැමදාම රවුම් ගන්නවා. ඒව පේන්නේ නැහැ. ඒව හොඳයි. ලොකු මේ මාත් එක්ක එකට එක ගියාගෙන කට ගහගෙන ඉන්න පහ. මල්ලි කොල්ලෙක්. ඔයා කෙල්ලෙක්. මේක මාර නීතියක් නේ. කෙල්ලන්ට එක නීතියක්, කොල්ලන්ට තව නීතියක්. අම්මයි තාත්තයි එකක් මතක තියාගන්න. කවදාද දවසක මම යනවනම් යන්නේ. ඒ සතුන් එක විතරයි. දාලා ඒකත් එහෙමද? Thank you. මේ අපේ FIR එක ගැන අපේ අම්මට කවුද කියලා? ඉතින් අර ගෙදරින් බැන්නද? නෑ මොකද කිව්වේ නෑ. හැබැයි අම්මා ඇහුවා. හැබැයි ඉතින් තාත්තා දන්නවද කියලා නම් මන් දන්නේ නෑ. තාත්තා දැනගත්තොත් අපේ සම්බන්ධයට විරුද්ධ වේද කසුන්? බය වෙන්න එපා. අපි එන දේකට මුහුණ දෙමු. අපච්චි. 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 සිසිලා. බිමි. අම්මේ අයියාමේ. අපච්චි. 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 මතකද අපේ පුතාගේ පොඩි වැඩකට
අනේ මේ මේ චුට්ටක් කතා කරලා මට පුළුවන් නම් උදව් කරන්න යනි. ලැබෙත් මට මම මතක නැහැ. හලෝ සිසිර කොහමද? මං කොහොමද සිසිර ඔයාව මතක කරන්නේ? මට හොඳට අඳුරන්න පුළුවන්. නෑ මම මේ කතා කරන්න ඉතියේ මේ අපේ පුතාට පොඩි රස්සාවක් හොයාගන්න ඕන කරලා තියෙනවා. අනේ සිසිර මට පුළුවන් තරම් ඉක්මනට බයෝ ඩේටා එකක් එවන්නකෝ. මං පුළුවන් දෙයක් ඔයාලට කරලා දෙන්න. අනිවාර්යෙන් කරලා දෙන්න. හෙලෝ. අනේ සිසිර අපේ දුව. මොකද? අපේ දුව අර කොල්ලත් එක්ක පැනලා ගිහලා. මාමේ අපි ගිහින් එන්න. ලොක එන්න. මේ නැන්ද මතක් කරා කියන්න. මාත් කාව්‍යට කියන්න. කැන්ට කොයිතරම් ආදරෙන් දාඩිය මාංශයෙන් කැපවලාද මුඟ 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 ඇති දැඩි කරේ අපි අපි මේ වගේ මදාවියොත් එක යයිද කියලා මුං කවදද හිතුවේ මෙහෙම යයි කියලා මුන්? මේ සිසිර දරුවෝ අපි ගැන එහෙම හිතන්නේ නැහැ. දැන් ඉතින් පුළුවන් තරම් ඉක්මනට ඔය දෙන්නගේ වෙඩින් එක ඉවරයක් කරගන්න බලන්න. ජොබ් එකට ගිය ගමන් වෙඩින් එකක් ගමු කියන්නේ කොහොමද මමි? වෙඩින් එක ටිකක් පහු වෙලා ගත්තට කමක් නැහැ. රෙජිස්ට්‍රේෂන් එකවත් කරලා දාන්න ඕන කියලා කියන්න. ඔයා දන්නේ කොල්ලගේ හැටි. ඔය ඔෆිස් එකේ ඉන්න කවුරු හරි කෙල්ලෙක් එක පැටලුණා. ඔයාට ඉතින් උඩ බලාගෙන තමයි ඉන්න වෙන්නේ. කසුන් එහෙම කෙනෙක් නෙවෙයි. ඔයා දන්නේ ඉටි කෙඩිය. මං කී විදිහට වැඩ කරනවා. මේ සිසිර පුතා යාළුවලා ඉන්න ළමයාගේ ගෙදරින් වෙඩින් එක ඉක්මන් කරන්න කියලා හදිසි කරනවලු. මොකද ওই තරම් තියෙන හදිසිය? කොල්ලා ජොබ් එකට ගිහලා තාම මාස පහක්වත් උනේ නැහැ. අපි කිව්වට බෑනේ. කෙල්ලෙක් ගෙදර ඉන්නකොට දෙමාපියන්ට තියෙන ගින්දර පේන්නේ නැතේ. අපි අපේ කෙල්ල ගැන හොයලා බැලුවේ නැහැ. ඉක්මන් තීරණයකුත් අරන් ගෙදර ලුත් යන්න ගියා.
Kia, tiga orang udah biasa kita tiga kia. Apa kali na biasa hari kia tiada itu kan gana hitala, itu pasi tamai kasadia gana hitui. Ekor deng kali hati neum. Aneh sih sih ramai, dua titu akari tiiran ya gatte kia, api budaya katiu tik mangkar lada mu. Koi amma da kamedi tamangge darua poru akan akala. Lassana de pili vela de kasadayak karagannawa balanna. Mr. Kasun, aw aw, job ekata ewilla avuruddak giye naha kolla manamale ekk wenna yanne. Damama neme thaw maasa 3k widara thiyena. Apita grand party ekak one. Hari hari eva e welawata denna mokeda wedenne ganni Hilton Galadari Goldfish ane ne me echcher loku dang wala ganna salli ne api hari duppat minissune ehema kiyala wedding ekak podiyata ema gana laasi karaganne pa man kohomada mage cousins lata muuna denne anith ekak mate innowa vitarai ne e unata mami wedding ekak karanna one bride ge patte enne එහෙමයි කියලා බ්‍රයිඩ් ගේ පැත්තෙන් මේ වියදම් ඔක්කොම දරන්න ඕනේ කියලා නියමයක් නැහනේ. කසුල්ලගේ තාත්තට කියන්න. ඊටවක් කරවි කුල්ල මේකට ලැස්ති වෙන්න කියලා. මම කිව්වා මමී. එයාලා මොන හරි කරයි. මමී බය වෙන්න නැතුව ඉන්නකෝ. සීසි මාත්‍යා. ඔන්න සීසි මාත්‍යාගේ ලෝන් එක ඇප්‍රූව් වුණා. ආ. පෙන්ෂන් යන්නත් කිට්ටු නිසා මං හිතන්නේ ලෝන් එකට රුකාණක් කැපේ. මොනව කරන්නද සාලිය? පුතාගේ වැඩි දෙයකට සල්ලිත් එපයි. පෙන්ෂන් එකනොත් අඩු වෙන විදියට තමයි ලෝන් එක පාස් වෙලා තියෙන්නේ. බොහොම ස්තුතියි කරපු උදව්වට. ඕක මොකද්ද? සීසී මහත්තයා කොච්චර අපිට උදව් කරලා තියෙනවද? එහෙනම් මං ගිහින්. ප්‍රශ්න ටෙන්ඩර් වුණාට මේ අතේ පයේ පච්ච කොටලා තිබුණාට නැන්දේ කාව්‍ය නංගේ නම තමයි මගේ හදවතේ කොටලා තින්නේ මට හිතෙන්නේ නැන්ද මේක පතාගෙන යන ලව් සීන් එක අපිට සමාව දෙන්න නැන්දේ අනේ අම්මේ මට සමාව දෙන්නකෝ අම්මේ මට අම්මල නැතුව වෙන කවුද අම්මේ ඉන්නේ උතේ මේ බලන්න මේ පුතාගේ ආජීවේ නැන්ද කිසි දෙයකට බය වෙන්න එපා. කාවේ නංගේ මම ඇස් දෙක වගේ ආදරෙන් බලා ගන්නවා. මේ අපිට ඉතින් ආදරේ නාමින් ඔය ටච් මහල නම් මරණ නම් හදන්න බැරි වෙයි. ඒත් අපි ආදරෙන් හදනවා ළමයි දුසිමක්. ඒ තරම් අපි ආදරෙන් ඉන්නේ මේ අම්මේ මේ නැන් අම්මේ ආපහු මොකටද ගිට ගත්තේ? එළවල දාන්න නැතු. මොන හිතකින් එහෙම කරන්නද? मगेन වැඩින් එකට ආවොත් ඔයා නම් මනම් කියන්න යන්න එපා හොඳේ අනිත් එක දුව පේන්න නැති කොට අනිත් අය හයි දුව කෝකෝ කියලා වැඩින් එකට ආවට කමන්නේ අර රස්සියා දුකාරයට එන්න එපයි කියන්න Thank you.
antare dubai burda khanda mage me pemman antare abu adipu alavadana prema mantare aa amma metene man hema tanum baluwa den do uyanne ada angata hari nathi sa ude yuwene taatat canteen eken kannan kiyuwa hmm ko denda ko denda amme man karanna denda magul gedara weddi karan lassanta keruna ne da amme hmm kasada bendara passe malli digata mehetta padinchi wenne ekaadekin mechchera dura mokkata enawada nuge goda kiyana kolabata kochchera langada mallita nan itim waradak une ne lassana ge poddakut ekka sonaliwa kasada benda gattane moko iti sonalita vena sahodaryo innawa kiyala amme me amme damme gewal dorawal ida kadang ehema ekalaasayak karala dammon narakada me gewal dorawal wala monada ekalaasa karanne thiyen nae tim man kiwwe malida narakak une ne hene me ge idamai mage namada lila damma nan iwarai ne amme mokadda e kathave theruma malli idi kumada ube namada geliyanne okko me yata thamai ai man ammalaga daru wenne neveida මටත් මේවා අයිතියක් තියෙනවා තාත්තා ඉස්සරහ අපිට ඔබ අයිතිවාසිකම් කතා කරන්න ගියා නම් අහගන්නවා හොඳ වෙයින් දෙකක් අපේ මූලි දෙලි ගාලා දැන් එනවා මෙතන අයිතිවාසිකම් කතා කරන්න හරීටි ඒවා අම්මලාගේ යුතුකන්නේ දරුවා බඩගින්නේ මදයි දරු දෙන්නේ කදලා අපි දෙන්නට වෙලා තියෙන්නේ හූල්ල හූල්ල ඉඳ වැඩට යන ලේසි නිසා පුතාය නතර වෙන්නේ නැති අනේ නිකයිඳ මොකද මේ ඉඳලා මිනිස්සු රස්සාවට යන්නේ නැද්ද කොළඹ අවුරුදු 30ක් මම රස්සාවට ගියේ මේ ඉඳලා නෙමෙයිද මං ඔයාට කියන්න කියලාමයි හිටියේ මේකේ පුතාට ලියලා පහල ඉඩම දුවට ලියලා දාමු මේ කරෙන්න ඕන වැඩ මම වෙලාවට කරන්නම් කොහමදත් මට මේ දෙන්න ගැන විශ්වාසයක් නැහැ දින දෙයක් දෙන්න ඕනේ පරාණ භුක්තිය තියාගෙන නැත්තම් අපි දෙන්නට වෙන්නේ මහ පාරට බහින්න පියුමි හරිම සංවේදී කෙනෙක් එයාගේ හිතට දුකක් වේදනාවක් දැනෙන එක මටත් ලොකු වේදනාවක්. ඇත්තටම දරුව හැමදාම ළමා කාලෙම හිටියා නම් කොයිතරම් දෙයක්ද. අපිට ඒ කාලේ මොනතරම් සුන්දර විදියට කාලේ ගත කළාද.
ඇවිල එදා අපේ පින මන්දිරේ ත්‍රීවිලට දෙන සල්ලි ඔයාට පුළුවන් නේ පුතා ලෝන් එකක් ඇප්ලයි කරලා ලීස් කරලා හරි වාහනයක් ගන්න. දැමම ලෝන් එකට යන අමාරුයි ආන්ටි. මොකද තාම ජොබ් එකට ගිහිල්ලා තවුරුද්දයිනේ. ඉතින් ඔයාලගේ තාත්තගේ සල්ලි ටිකක් ඉල්ල ගන්නකෝ. අනිත් එක මේ ඔයාට තියෙන ස්ටේටස් වලට ඔයා වාහනයකින් වැඩට යන්න ඕනේ. හෙටානිත කසුන්ගේ තාත්තා පෙන්ෂන් යනවලු. ඒ යනකොට හොඳ ගැඩිවිටි එකක් හම්බෙනවලු. කොමාරි මාමිණිය වන්දලා සල්ලි ටිකක් කඩාගෙන වාහනයක් ගන්න බලනවා. අපි කතාවක් කහලා තියෙනවා. ප්‍රියන්ගෙන් බින්නීම දුකක් අප්‍රියන් හා එක්වීම දුකක් කියලා. ඒ වගේ අපි ආදරණීය මිත්‍රා සිසිර අද අපෙන් විශ්‍රාම ගන්නවා. ඉතින් අපිට ලොකු පාඩුවක්. අනිත් එක විශේෂයෙන්ම කියන්න ඕනේ, එතුමාට තව වසර තුනක කාලයක් සේවය කරන්න පුළුවන්කම තියෙද්දි තව කෙනෙකුට අවස්ථාවක් දෙන්න හිතාගෙන මේ මනුස්සකම් ගැන මං මුකුත් විස්තර කරන්න අවශ්‍ය නැහැ. අවසාන වශයෙන් එතුමාගේ විශ්‍රාම සුව බොහොම සාර්ථකව. හරි 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 හරි. ඇත්තටම මට මාන්සි මට විතරක් නෙවෙයි මගේ වයිෆ්ටත් මැරි කරපු දවසේ ඉඳලා අද වෙනකම්ම උදේ පාන්දර නැගිටලා කෑම හදලා දීලා මුළු ජීවිත කාලයම කැප කරලා මට වගේම මගේ වයිෆ්ටත් මහන්සි.
රිටයර් වෙලා ඉතින් මම කල්පනා කරන්න ගෙදර ගිහිල්ලා දවල් වෙනකන් නිදාගන්න. වයිෆ් එක ටිකක් විවේකීව කතා කරන්න. ඒ ඔක්කොටමත් වඩා අපේ දරුමුණු බුරෝ එක්ක විනෝදෙන් කල් ගත කරන්න තමයි. ඒ වගේම මං හදවතින්ම ස්තුතිවන්ත වෙනවා මේ හැමෝටම මෙච්චර කාලයක් මාත් එක්ක සහයෝගයෙන් වැඩ කරලා උදව් උපදව් කළාට. සිසිර දැන් ඔබ ගිහිල්ලා මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මොකුත් නැහැ. ටික කාලයක් කොහොම ඉඳලා බලනවා. ගැටිවිටි එක ඔය බැංකුවට දාලා පොලිය ආවම පොලියෙන් මුණාරි කරගන්න. ඕක තමයි ඉතින්. ලෝන් එක හම්බුන නිසා ඔක්කොම කැපිලානේ කැපිලානේ හම්බෙන්නේ. පෙන්ෂන් එක හම්බෙන්නේ කැපිලා කැපිලා. මේ යන්න දහනනේ මේ මෙච්චර මේ කවුද බොන්නේ මේ මෙයා මේ සිසිර මාත්‍යා ජයන්ත මාත්‍යා දන්නවනේ මම තනිකඩෙක් නෙමෙයි කියලා. ඔයා තනිකඩය. අපි පවුල් කාඩ. අපිට දරුවෝ ඉන්නවා, වයිෆ්ලා ඉන්නවා, ගෙදර වගකීම් තියෙනවා. ඒ නිසා මම යන්න මේක තියාගත්තා. හරි හරි බස්සේ යන්න. හරි හරි මං ගියා. දැන් 18 ප්‍රථම ප්‍රේමය නැති වෙච්ච හින්දා බඳින්නෙම නැද්ද? උඹ කතාවක් අහන්න සිසිර. තමන්ගේ ප්‍රථම ප්‍රේමය බිඳුනට පස්සේ කාට කොහේ ආදරය කරත් හදවතට ගානක් නැහැ කියලා. ඊට පස්සේ මට එහෙම හිතට දැනෙන කෙනෙක් හිතට ආවේ නැහැ සිසිර. හරි හරි. දැන් මගේ ප්‍රශ්න වැඩක් නැහැ. උඹේ පුතාගේ ප්‍රශ්න මොකද්ද කියලා කියපන්කෝ දැන්. කතා කරලා වැඩක් නැහැ ජයන්ත. එයා බෙන්දට පස්සේ ඒ ගෙදරමයි ඉන්නේ. මුල් දවස්වල නම් මාසෙකට සැරයක් විතර ඇවිල්ලා ගියා. දැන් මාස ගානකින් පැත්ත බලාදී නැහැ. සිසිර. හා? පුතා කෝල් කරා. මොකද කියන්නේ? ප්‍රොමෝෂන් එකක් හම්බ වෙලාලු. හා? පුතාගේ තත්ත්වේ හැටියට දැන් වාහනයක් නැතුව බැරිලු. ඔයාගෙන් සල්ලි ටිකක් ඉල්ලලා දෙන්නලු වාහනයක් ගන්න. ඉතින් ඔයා කිව්වද මගේව සල්ලි දිනව කියලා? පිස්සු දනේ මං කිව්වේ නෑ. ආරංචි වෙලා ඇති ඉතින් ඔයාට හම්බෙච්ච ග්‍රැටිවිටි එක ගන්න. මේ සොනාලි අපි ඉක්මනට ගිහලා අම්මලා බලලෙමුද? මේ අපි වෙන දවසක හොරණ ගිහිල්ලා එමුද කසොන්? අපේ මමි එයාගේ කසින් කෙනෙක්ගේ ගෙදර ලන්ච් වලට එනවා කියලා පොරොන්දු වෙලානේ. ඒකත් එහෙමද? Surprise! Ryan, what a surprise! Sonali, බලන්නකෝ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. කොහමද ආන්ටි සැපසනීපේම? ඉස්සෙල්ලා කියන්නේ කොයා කවද්ද ආවේ? Thank you. දැන් ඇවිල්ලා දවස් දෙකක් විතර වෙනවා. 2 weeks වලට ආවේ. හදිස්සියෙම ආවේ ආන්ටි. හා නේ Ryan අයියා. Wow! ඔයා දැන් අම්ම කෙනෙකුත් වෙලා. Very bad ආන්ටි. මම ඔගලා එක්ක තරහයි. මොකද සොනාලිව මැරි කරන්න මං ගොඩාක් හොප්ස් තියාගෙන හිටියේ. බට් එනිවේ කමක් නැහැ. මං ඔයාලට සුබ පතනවා. දැන් ඔවා කතා කළ වැඩක් නැහැ. එන්නකෝ ඇතුළට එන්න. මේ
තාත්තා ඉන්නවද දන්නේ නැහැ. ඉතින් හිටියට කමන්නේ මං කෙනෙදිට වැඩේ කරනවා. මේ දේවාලේ කපුවට පිස්සු දෙන්න තෑ පළතුරු ටික හොහාගත්තේ. කම කන්නේපා ෂේප් එකේ කතා කරනවා. යන්. අම්මේ. අම්මේ. ආ. මං බැලුවා කවුද කියලා. ආම්මෙ පළතුරු ටිකක් මෙච්චර පළතුරු ගොඩක් මොකට ගෙනාවද ඒකට කමන්නෑ නැන්දේ ඔය තෙල් අමාරු සීනිය අමාරු හන්දිපත් අමාරු ඇයි ඔය අරසස් අමාරු දක්වාම බ්‍රිට්ස් හොඳයි නැන්දට කැමති නම් ඔක මිරිකල ජූස් බොන්න පුළුවන් එහෙම නැත්නම් කෑලි කපලා සලාඩ් කන්නත් පුළුවන් කෝකටත් ලේසි වෙන්න අපි කපාගෙන මාව නේද අනේ මෙච්චර පළතුරු ගොඩක් ගේන මොකට විඳන් කරාද ඕක මොකද්ද නැන්දේ කාවේ නංගේ වෙනුවෙන් මමගේ හදවත දුන්නා. නැන්දයි මාමා ඉල්ලුවොත් මමගේ පණ උනත් දෙනවා. මෙයා මෙහෙම පිටින් පෙරුණට හරිම අහිංසකයි අම්මේ. හා පැටියෙක්වත්. ඔයලා මෙයා දැන් හැමදාම ත්‍රිවිල් රස්සාව කරන්නද බලාපොරොත්තු වෙන්නේ? හබෝ නෑ නැන්දේ. මම ගොඩක් ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නේ මිඩ්ලි ඉස් වල. මං හිතන් ඉන්නේ එහේ රටේ ඉඳගෙන හැල්ලා මේ ෆුඩ් සිටි වලට දාන්න. මාසෙල් ලොග් ගන්නක් හොයන්නත් පුළුවන්. නේදනේ? ඒත් ඉතින් මේ අනේ ඔව් අම්මේ. කෝක කරන්නත් ඉතින් මේ සල්ලි ටික කතේ තියෙන්නේ පෙයි. යා 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 මේ තමුසේ ඉන්නවා. මං කතා කරන්න හරිද? දැන් මේ පරණ දේවල් ගැන කතා කරලා තේරුමක් නැහැනේ මමි. වෙන්න ඕන දේවල් වෙලා ඉවරයිනේ. වෙලා ඉවරයි තාම. ඔය අයිති හදිස්සි වෙලා කසුන්න හොයාගත්තනේ. ෂයන්ව කසාද බැඳනම්. මේ වෙනකොට ඉංග්ලන්ඩ් වලට වෙලා සැපවත් ලයිෆ් එකක් නේ ගත කරන්නේ. දැන් රයන්ට හොඳට සල්ලි. සල්ලි කියන්නේ ජීවිතේම නෙවෙයිනේ මමි. අනිත් එක රයන් අය මට වැඩිය කොච්චර නම් වැඩිමල්ද? මතක නැද්ද? ඒ අයිසර ගත කරේ හරි සෙල්ලක්කාර ජීවිතයක් නේ. මං දැනුවත්ව මෙයාට ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා කීයක් නම් හිටියද? ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා මොන තරම් හිටියත් එයා කසාද බඳින හිතාගෙන හිටියේ ඔයාව. මට නම් හිතෙන්නේ අපි වාසනාවට පයින් ගැහුවා කියලා. අනේ වන්දනේ ඔබ මෙතනලා ඉන්න. අතුල්ලලා තේක බියංගෝ. හම්බෝ. මොනද හන්නේ? මේ ගහයට කොයිතරම් සනීපද බං. ගේ ඇතුලේ වැඩි රස්නේ. මොනවද මේ? ෆයිල් වගේ මොනවද? අර අර පල්ලේ ඇඩම. හ්ම්. දුවගේ නමට ලියලා මේ නගා. මාත් මේ ගේ කුලියට දෙන්න කියලා හිතාගෙන ඉන්නේ. අපේ නංගිගේ මහත්තයත් රටනේ. එයා පොඩි එකත් එක්ක ඉන්නේ. මට හැවිල නතර වෙන්න කිව්වා. හැමදාම ඉතින් කඩ කැම් කකා ඉන්නත් බෑනේ. ඈ කසුන් පොඩ්ඩක් මගේ කාමරේට එනවද? Excuse me sir. එන්න කසුන්. සර් මට කතා කළේ Congratulations කසුන්. ඔයාට කියන ගුඩ් නිවුස් එකක් තියෙනවා. කියන සර්. මේ පාරේ ස්කෝලර්ෂිප්ස් වලට ඔයාගේ නමත් යෝජනා වෙලා තියෙනවා. ඉංග්ලන්ඩ් වල අවුරුද්දක්. Thank you sir. යනවනම් next month විතර යන්න වෙයි. හැබැයි කසුන් allowances තියෙන ඔයාට විතරයි. Come on sir. Thank you very much sir මේ නිවුස් එක දුන්නට. Wish you all the best කසුන්. Thank you. Good luck. මේ මං කතා කරේ ලොකු වමනාවක් මට ලොකු හදිස්සියකට සල්ලි ටිකක් ඕනේ මම හිතාගෙන ඉන්නේ තාත්තට කියලා මහ ගෙදර මගෙනට ලියාගෙන බැංකු ලෝන් එකක් ගන්න කියලා එහෙම කොහොමද කරන්නේ මහ ගෙදර මටත් ඇයි තියෙන්නේ දැන් ඔයාට ඇයි තියෙන්නේ කොහොමද තාත්තා එක මට ලියන්න හිටියේ අනික ඔයාට ඉඩම් කැල්ල දුන්නනේ අනේ මේ ඒක මොකද්ද ඒක විකුණලා තමයි මේ ඉන්න ගේ පොඩ හදාගත්තේ හරි 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 මේ දැන් මං කියන එක අහගන්නකෝ.
ගෙදර මගේ නමට ලිව්වට පස්සේ ගේ උකස් කරලා මම ගන්නවා බැංකු ලෝන් එක. හරිද? හැබැයි ඒකට ඔය විරුද්ධ වෙන්න බෑ. ඊට පස්සේ ඒ ගන්න ලෝන් එකෙන් හතර එකක් මම ඔයාලට දෙන්නම්. තේරුණාද? හැබැයි පොරොන්දුව ඒ විදිහටම තියෙන්න ඕනේ. හැබැයි මේ ලෝන් එක කීයද ගන්න කියලා අම්මට තතරේ කියන්න එපා. කවදාහරිගේ එයාටම අයිති වෙන්න ගිය එකේ මටත් ඥානක් හම්බ වෙන එක කොයිතරම් දෙයක්ද? මේ ගමනේ යන්න ලැබුණොත් නම් ලොකු දෙයක් අම්මේ. මොකද ගිහිල්ලා ආවට පස්සේ උසස් වීමක් එක්කම පඩිත් වැඩි වෙනවා. මං තාත්තගෙන් අහලා බලන්න. ඒත් මට විශ්වාසයක් නැහැ තාත්තා මේකට කැමති වෙයි කියලා. පුතාම තාත්තගෙන් අහලා බලන්නකෝ. පරක් වෙන බෑනේ අම්මේ. අම්මම තාත්තට කියන්න කාර් එක ගත සල්ලි ඔක්කොම එකවර දෙන්නම් කියලා. කසුන් අපි එන යන්ද? ටිකක් ඉඳලා ගියෝ තාත්තා දැන් එනවත් ඇති. පුතාලට මෙව් යන්න කියලා මොන හරි ගේන්න කී. අපි ආ එන්නම්කෝ. කැම කාලා යන්න. තෙරුවන් සරණ. හරි අපූර්වී පුතාලියගේ කතාව. එතකොට එයා කියන්නේ මේගේ බැංකුවට තියලා එයාට එංගලන්තය යන්න සල්ලි දෙන්න කියලා. කවදා හරි මේක පුතාට ලියලා දෙන්න හැබැයි. එයාට කැමති දෙයක් කරගත්තාද? අපි මේක ලියලා දෙමු. අනිත් එක ළමයාගේ දියුණුවට යන ගමනක්නේ. අනේ මේ මගේ යකෞසලිතු ඉන්නවා. එයා බේරෙන ඉඩම්. එහෙම වෙන්නේ නැහැ සිසිර. පුතා ගිහිල්ලා ආපු ගමන් බේරලා දෙනවා කියලා පොරොන්දු වුණා. අනේ යාගේ පොරොන්දු. කාර් එක අරගන්න ලෝන් එකක් අරගෙන මගේ සල්ලි මාස 3න් දෙනවා කිව්වා. දැන් අවුරුද්දකටත් වැඩි. ලෝන් එකක් නැහැ, සල්ලිත් නැහැ, කතාවකුත් නැහැ. තාත්තලා පුතාලා ඕන දෙයක් කරගන්න එකයි ඇත්තේ. මගේ සැනසීම නැති එකයි මට තියෙන ප්‍රශ්නේ. අම්මේ තාත්තගේ ආලු වෙට්ටි කියලා තාත්තට කියන්නකෝ අපි සඳුන්ටත් මොකක් හරි රස්සාවක් හොයලා දෙන්න කියලා. ඇයි කරපු ත්‍රීවිල් රස්සාව? ඒකත් හැප්පුණා. දැන් ඒ මනුස්සයා නඩු කියනවා. නඩු කියන්නත් සල්ලි නෑ අම්මේ. අනේ උඹලගේ ජීවිත ගේ හදලා ඉවරද? තව කොහෙද? ඒකත් බාගෙට. තව තියෙනවා හදාගන්න. කොහෙද ඉතින්? දීපු ඉඩම ගේ හදාගත්තේ නෑනේ. පාරයිනක ඉන්න ඕන කියලා ඉඩම විකුණගත්තා. ඉඩම සල්ලි ඉවරද? ඒකෙදී මහගානක් වටිනේ. මොකෝ නැත්තේ? උඹලට හදිසි වෙලා සොච්චන් ගානකට විකුණගත්තට ඒක හොඳ ගානක් වටිනවා. ඔව් ඔව් වටිනවා වටිනවා. ඒ අම්මලාට. මහගෙදර බැංකුවට තියලා
සල්ලි අරගෙන මල්ලි මල්ලිගේ ගෑණි නැන්දාම්මයි මුළු පවුලම රටරාජාවලල යවුවා. අපිට තමයි ති මුකුත් නැත්තේ. මයි යනවා. පොඩි එකා බඩගින්නේ ඇත්. प्रसिद्ध वेन्देशी මොකද කරන්නේ කියලා පුතන්ඩියාගේ මහා ගන්නවා වැඩක් නැහැ දැන් පණවිඩ කීයක් යවුවද නිකමටවත් කෝල් එකක් දුන්නද මදයි දරුව කියලා තියෙන සේසතම දුන්නා හෙට අනිද්දා මේ ගෙදර බැංකුවට සින්න වුණාම අපිට මහපාර තමයි सोनाली, सोनाली, मैं कासुन के फोन निकले कॉल लगा। हेलो, हेलो, पुता नेत्त? आ, कासुन के अम्मा थे? मैं पुता पोड़ा केलिए टक गया ला, फोन निकले तेल गया ला। पुता आओ मकी ये नॉट गिदर टक कॉल लगा देंड गया ला। मुकाखरी हादिसियाँ थे? पुता टक ये अंडा किधर संबंध था? අවසාන නිවේදනයේ දන්වලා බැංකුවෙන් ලියුමක් ආවා කියලා. හරි හරි. මං කියන්න. කවුද අම්මා? මේ කසුන්ට කෝල් එක ආවේ. කවුද දන්නේ? පස්සේ ගන්නම් කිව්වා. මිස්ටර් කසුන් නේක නායක හම්බ වෙන්න පුළුවන්ද? චුට්ටක් අතනින් වාඩි වෙලා ඉන්න. කවුරු ආවා කියලාද කියන්න ඕනේ? තාත්තාව කියන්නේ. හරි. හෙලෝ. මිස්ටර් කසුන්. ඔයා හම්බ වෙන්න තාත්තා ඇවිල්ලා. තාත්තා. ෂුවර් එකටම ගෙදර බේර ගන්න ප්‍රශ්නෙට වෙන්නේ නැති. මං දැන් මොකද කරන්නේ? මුකුත් පණිවිඩයක් එහෙම තියෙනවද? නෑ කමක් නෑ. බොහොම ස්තුතියි. Pemirah lebih aduh
දුකරුකට කොහේ කොතැනක සැඟවුනිද රහසේ හඬවල පෙන හිතක් තිබුණත් කඳුළු නැද ඇසේ සදාද තැනක කුමන අරුමද හුදකලාවී සිය ගමන් යනසේ දුවාදරු වන නමින් ඉකිලන අපේ හිත් දෙපාසේ පෙරල මත සයුරු tanu veli maniga veli paulu pemilaraliya ru mala hindineni ragena yan ayu අපිට බොහොම කඩගාටු මිස්ටේක නායක කාල සීමාවටත් වැඩිය සහනයක් බැංකුවෙන් ඕගොල්ලන්ට දුන්නා අපි ගිහිල්ලෙන්න මිස්ටර් කසුන් අපි ගිහිල්ලෙන්න හරි මිස් පොඩ්ඩක් මෙහාට එන්න මල්ලි ඔය දෙන්න පොලිසියට ඇවිල්ලා ලිඛිතව ලියවිල්ලක් අපිට ලබා දෙන්න ඕනේ. අම්මයි තාත්තයි හොඳින් බලා ගන්නවා කියලා. ඒක නොසලකා හැරලා දෙමව්පිය අපිට පැමිණිල්ලක් කළොත් එහෙම හදිස්සිය අපට වෙන ඕගලන්ට විරුද්ධව නීති මාර්ගයෙන් ක්‍රියා කරන්න. තේරුණාද? මේ මේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ. අපි පුළුවන් විදිහට අම්මයි තාත්තයි බලා ගමු. මේ මගේ ගෙදර තියෙන කාමර දෙකයි. සමහර දවස්වල සඳුන්ගේ අම්මයි තාත්තත් එහැවිල නවතිනවානේ. ඉතින් එහෙම කියලා කොහමද? ඔයත් අම්මයි තාත්තා ගැන බලන්න ඕනේනේ. අනික මම ගෙදර විකුණලා ඒ ගත්ත සල්ලි වලින් ගානක් වට දුන්නනේ. අනික මේ ගෙදර බඩු මුට්ටු ටිකක් තෝරාගෙන අරගෙන යන්නේ. අනේ මේ මේ පරණ බඩු මොකටද අනේ මට? මං ඔක්කොම විකුණලා දානවා. හරි. මෙහෙම කරමුකෝ. සතියක් අම්මයි තාත්තයි ඔයා ළඟ තියාගන්න. ඊළඟ සතියේ මම තියාගන්න. මාරුවේ මාරුවට අම්මයි තාත්තයිෙන් බලාගමු. මොකද කියන්නේ? තාත්තේ අපි අපේ ගෙදර යමු. අක්ක බඩු ටිකේට අරගෙන යයි. අනේ ඔව් තාත්තේ. අම්මටයි තාත්තටයි කවුරු නැතත් මායි මල්ලි ඉන්නවනේ. තාත්තල බය වෙන්න එපා. අපි ඔයාලව බලා ගන්න. මේ අපි යමුනේ තාත්තේ. Thank you.
යමු අම්මේ කාමරේට. එන්න. 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 මේ අපේ ස්ටෝර් රූම් එක. මේක අස් කරලා දෙන්න. එතකන් අම්මල මේක ඉන්නකෝ. නෑ දුව අපිට අස් කරගන්න පුළුවන්. හරි මේ මං දුවනිදි කරලා එන්න. ආ අම්මලට පුළුවන් එළියේ බාත්รูම් එක පාවිච්චි කරන්න. ආ හරි. प्रश्न කසුන් ලගේ තාත්තා පොලිසියට කම්ප්ලේන්ට් කළොත් එහෙම ඒකිනුත් අමාරු වෙටෙන්නේ කසුන්. දැන් ඉතින් ඒ ජෝඩුරත් එක්ක මං කෑම හදන්න ඉපයි. අනේ මේ මට නම් බෑ බත්තම් බණ්ඩ කුස්සියම්ම වගේ. හරි හරි මම උයන්නම්කෝ. මමී බබා බලා ගන්න. ඔය උයන පියන වැරදි කර මහ ගෑන්ට බාර දෙන්න බැරිද? ළමා තැණි වගේ ඉන්නද මෙතන ඇවිල්ලා ඉන්නේ? ඔන්නකෝ ඔෆ් කළා නිදා ගන්න චූටි පුතා කොහොමද තාත්තේ මල්ලි කෝල් කරා තාත්තල එනවා කියලා ෂොක් මේක දැන් දුවට මහන්නත් පුළුවන් නේ ටී-ෂර්ට් මහල කඩවල වලට දානවා මහන්සිත් ඇතිනේ අම්මේ අර කාමරෙට යන්න ගිහලා ඇඳුම් මාරු කරගන්න පුතා කාලා දින්නේ තාත්තේ යන්න මම බැලුවා ඔයා උදේම කොහෙද ගියේ කියලා. පත්තරේ ගේන්න ගියා. තේක මේසු උඩ ඇති. දැන් අනි විලත් ඇති. මම රත් කරන් එන්න. ආ. मगे मे कन्नडी ग्लास से बिंदुना මේක හදා ගන්නත් ඕනේ මේ පෙන්ෂන් එක ගන්නකම් අතේ සල්ලිත් නැහැ අනේ තාත්තේ මේ මාසෙ නම් මුකුත්ම කරන්න විදිහක් නැහැ
ටී-ෂර්ට් මහන රෙදි ගන්න තියෙනවා. ලබන මාසේ බලමු. මේ අම්මේ තවල්ට කෑම මොනාරි හදලා සඳුන්ගේ බබාගේ රෙදි වගේ අත්තින හොදලා ගන්න. මම ඔයාට හෙට කෝල් එකක් දෙන්නම්කො. ඔකේ, බයි. ටේක් කෙයා. බයි. මාමි වෙනුරිලාගේ ඔෆිස් එකේ වේකන්සි එකක් තියනවලු. මට ඕන නම් ජොබ් එක සෙට් කරලා දෙන්නම් කිව්වා. වෙලාව හැටියට යන්න තිබුණා නම් හොඳයි. පොඩි එක්කිනව නම් මට බලා ගන්න පුළුවන්. හැබැයි කෑම උයන්නේ රෙදි හොදන්නයි නම් බෑ. අපරාදේ කසුන්ලාගේ අම්මලව ගෙන්න ගන්න තියනවා නම් මේ කිසි ප්‍රශ්නයක් නෑ. කසුනුත් අකමැති වෙන එකක් නෑ මම මේ ජොබ් එකට යනවට. හැබැයි ඉතින් කසුන්ලාගේ අම්මා આવොත් නම් යකා වගේ වැඩ කරනවා. මොකද්දර කාමරෙන් මේ දුමක් කෙනවා වගේ පේන්නේ. මොකද්ද සඳුන් මේකේ තේරුම? මං ඔයාට කී සැරයක් කියලා දෙනද ඔය ජරාව මේ ගේ ඇතුලේ බොන්න එපා කියලා. තාතරත් ගඳ දැනිලා. යකෝ මේක මාර වැඩක්නේ. එතකොට මගේ ගෙදර මට ඕන විදිහට නිදාසෙ ඉන්න අයිතියක් නැද්ද? මම කාමරේ සිගරට් ටැබ්බුවම කාටවත් తీරුදා මොකද්ද? කෑ ගහන්නකෝ. ඔය ඉන්න බැරි කෙනෙක් ඉන්නව නම් ඕන මල දාන ගණ එකයි ඇත්තේ. මේ අපිට පවු නොදී. අපි ඉක්මනට එනවා අම්මයි පුතේ. මාමිලා ගෙදර ටික දවසක් ඉඳලා ඉක්මනට එනවා. අපි ඉක්මනට එනවා. ඔය ඇත්ත නේද මේ? යන ගමන් අම්මයි තාත්තයි බස් වලට ගින් දාගෙන යන්නකෝ. පිස්සුදෝයි තමුසෙට මං ඒ පැත්තට යන්නේ නැහැ. අදිසි ආරසෙට යන්නේ. මනෝ අද වෙනකම්ම උදේ පාන්දර නැගිටලා කෑම හදලා දීලා අපේ දරුවෝ වෙනුවෙන් මුළු ජීවිත කාලයම කැප කරලා මට වගේම මගේ වයිෆ්ටත් මහන්සි. රිටයර් වෙලා ඉතින් මම කල්පනා කරන්න ගෙදර ගිහිල්ලා වයිෆ් එක ටිකක් විවේකීව කතා කරන්න. අපේ දරුමුණු බුරෝ එක්ක බොහොම විවේකීව විනෝදෙන් කල් ගත කරන්න තමයි. දරුවන් වෙනුවෙන් හැමදේම කරමුයි කිව්වනේ. දරුවන් ගාව සතුටින් ඉන්න පුළුවන් කිව්වනේ. දැන් ඒ සතුටට මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්තටම පියුමී මමයි දෙන්නම කිසිම සතුටකින් නෙවෙයි ඒ ගෙවල් දෙකේ හිටියේ. අපිට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ.
Happy birthday dear Melisha. Happy birthday to you. තලමේ ඔය කාමරේ බෑග් එක තියන්න මං කෑම මේසිකාවෙන් ඇඳක් දාලා දෙන්නම් ඔය දෙන්නට මට දරුව බිහි කරන්න විඳ වේදනාවට වඩා වේදනාවක් දැනෙන්නේ නැහැ සිසිර. දැන් මොකද කරන්නේ? මං වාට එකක් කියන්න මට මේ දෙන්නව දිගටම මෙහෙ තියාගන්න බෑ ඒ උනාට තාත්තා ගියපු විදිහට මේ පැත්ත බලත ගහ එන්නේ නැතිවි දැන් මොකද කරන්නේ හරි මං වැඩක් කියන්න ඔයා මෙහෙ එන්න ඇවිල්ලා අම්මට වැඳලා අම්මගේ සමාව අරගෙන අම්මව එහෙක්ක යන්න තාත්තා දිගටම මෙහෙ හිටු උදේ හරි දැන් තාත්තා කැමති විදිහට අම්මා විතරක් මෙහෙට එවන්න මං තාත්තාවම කියන්න මේ අම්මට බැනපු නිසා මේ අම්මා මලිලා ගෙදර ගියා කියලා. එතකොට හරිනේ. ෂා. ඒක නම් නියම අදහස. අම්මා විතරක් ඉන්නවනම් කිසි ප්‍රශ්නයක් නැහැ.
හරි මේ මං දැම්ම මෙන්නම් අම්මව එක්ක යන්න හරි කව්‍යා කව්‍යා ඕ කෝ අම්මා ආ අම්මා මල්ලි ගෙදර ගියා මොකක් තාත්තා ගියාට පස්සේ අම්මා හුඟක් වෙලා අඬාන් ඉඳලා මයි යනවා මල්ලිලා ගෙදර කියලා ගියා මං කිව්වේ තාත්තනකන් ඉඳලා යන්න කියලා කොහෙද ඇහුවේ නැ ගියා මම කියපු දේ බිව්මගේ හිතරි දෙන්න ඇති ඒත් මාව මෙහෙ දාලා මතන කියා එයා විතරක් ගියේ ඒක නැරදී හරි කමක් නැහැ දවසක් දෙකක් යනකොට ආපහු එවි එයාට මං නැතුව ඉන්න බෑ ඔන්න තාත්තේ පුතා නම් ලෑස්ති තාත්තේ පුතා වෙන මොඩිසෝරේට දාලා මෙන්න මේ තියෙන කඩවල් ටිකට මේ ටී-ෂර්ට් එක දාගෙන ඉන්න තාත්තේ ඔන්න පුතා අද ඉඳලා පුතා දිගටම මොන්ටිසෝරි යන්නේ සීයත් එක්ක එන්නේ සීයත් එක්ක ෂෝක්නේ පරිස්සමින් ගිහින් එන්න බයි අක්කල මල්ලිල එකතු වෙලා ප්ලෑන් ගහලා කුමාරි අම්මයි තාත්තයි දෙවත්තට කරානේ තමසට මාර මොලයක් තමයි එහෙම නැතුව බෑනේ තාත්තා මෙහි ඉන්න එක මට වාසි කොහෙද ඉති තමුස හිටියා කියලා මට කිසි සපෝට් එකක් නැහැ මට මේ ඊටත් උඩින් වැඩ තියෙනවා ඔය තාත්තා ඉන්නේ තාත්තට පවරනවා නිකන් කකා බිබින් ඉන්නකේ පැවරුවට වරදක් නැහැනේ මේ මේක පරිස්සම් කරලා අරන් තියෙනවා සල්ලි ගොඩක් කොහෙන්ද? ඔන්න ඔන්න ඉතින් තමුසට සල්ලි වල පැටිගිරිය වැඩක් නැහැ නේ. ඔක පරිස්සම් කරලා අරන් තියනවා. අවල්ට කැමති යන්න බා. හෙලෝ. දුව ඇයි තාත්තා මෙහෙ ආවේ නැත්තේ? තාත්තට ෆෝන් එක ටිකක් දෙන්න. අම්මේ තාත්තා ගෙදර නෑ නේ මේ. උදේම ගියා. මම හිතන්නේ මේ ඔහෙට එන්නේ නැත්තේ. මෙහෙ එනවා කියලා දාවි. මං තියන්න. ආහා මෙහා. හෙලෝ. මොකද? මොකද? මොකද තමයි මේ අම්මා තාත්තට කෝල් කරා හොඳ වෙලාවට තාත්තා ගෙදර හිටියේ නෑ අම්මට කෝල් කරන්න ඉඩ තියන්න එපාලු තාත්තා හිටාගෙන ඉන්නේ අම්මා තරහ වෙලා ගියා කියලා මේ ඔය ෆෝන් එකට මොකක් හරි කරනවා මේ හරි හරි මං දැම්මම ලෑන්ලයින් එක ඩිස්කනෙක්ට් කරන්න එතකොට වැඩ ඉවරනේ හරි මේ මට පරක්කු වෙන වැඩට යන්න මං තියනවා ඕකේ බයි පුතේ මේක වැඩ කරන්නේ නැහෙනි මට තාත්තට කතා කරන්න ඕන මකර ඇවුලක් තියෙනම්මා මං දැන් කෝල් කරා ඇවිල්ලා හදලා දෙයි ඊයේ නවා කියලා මුකෝ දන්නේ ආවේ නැත්තේ
අම්මා ඉතින් හොඳටම දන්නවනේ තාත්තා කුකුල් කේන්තිකාරයා කියලා. තාමත් මාත් එක්ක තරහින් ඇත්තේ. තව දවස් දෙක තුනකින් විතරයි. පියුමි ගියා ගියා අම්මයි. නිකමටවත් මට කෝල් එකක් දුන්නේ නැහැ. බැන්දට පස්සේ කවදාවත් අපි තැන් දෙකක ඉඳලා නැහැ. පව් මං කියපු දෙයට පියුමිගේ හිත සෑහෙන්න රිදිලා වගේ කෝල් එකක්වත් අරගෙන බලන්න ඕන.
අද ඉස්කෝලේදී මොනවද ඉගෙන ගත්තේ? චිත්‍ර. ආ. චිත්‍ර. හා. මොනවද මගේ පුතා චිත්‍රවලට ඇන්දේ? මමයි අම්මයි තාත්තයි ආච්චි සීයා ඉන්න චිත්‍රය. ආ. ශෝක්නේ. ඇයිසියේ මාමා ඇවිත් තාච්චි එක්ක කරන් ගියේ. කවද්ද? එදා සීයේ නැති වෙලාවේ මාමා කාරකෙන් ඇවිල්ලා ආච්චි එක්ක ගියා. මට කිව්වේ අම්මා තරහා වෙලා මල්ලිලගේ ගෙදර ගියා කියලා ඈ නෑ තාත්තේ මේ හරි හරි ඉතින් ඔකට ඔය තරම් කේන්ති ගන්න දෙයක් නෑනේ කසුන් නැවිලා අම්මා එක්කන් ගියා තමයි ආ ඒකෙන් දැන් උඹලට ඕනේ අපි දෙල්ලම බලහත්කාරයෙන් දෙපැත්තට කරලා මේක කරලා තියන්න එහෙමද තාත්තේ මොකද මේ ඉතින් අම්මා අම්මගේ පාඩුවේ හිටපොදි තාත්තා මෙහෙ ඉන්නකෝ කාවයට තේරෙන්නේ නෑ තාත්තට ඕනේ ඉදි කට්ටයි නූලේ වගේ අම්මා පස්සෙන් වෙන්න මෙච්චර වයසට ගිහිලත් මේ මිනිස්සුගේ මනමාලකම ගිහිල්ලා බලන්න बलात्कार ඇඳුම් බෑගය තරගෙන එනවා යන්න කිව්වම අර ඇඳුම් බෑගය තරගෙන එනවා යන්න ඇයි සිසිරමේ ඔයාගේ දුවයි පුතයි හොඳ ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ අපි දෙන්නම දෙපැත්තට කරලා වෙන් කරලා තියන්න තව එක මොහොතක් මේ ගෙදර ඉන්නේ නැහැ ඇඳුම් බෑගය තරගෙන එනවා යන්න ඔබ දැනගනින් පුතේ ඔබ තාත්තා තාම මැරුන්නේ නැහැ පාරක් පාරක් ගානේ හිඟා කාලා හරි මං අම්මව ජීවත් කරවනවා අයි කිසි එකෙකුට බෑ අපි දෙන්නම දෙපැත්තට කරලා වෙන් කරලා තියන්න අන්න ඒක දැනගනින් මොකද්ද කසුන් මේ කියන්නේ මොකද්ද කියන්නකො මට හරි හරි මට හැමදේම හිතා ගන්න පුළුවන් යන් ඇතුළට අර දැන් මම ගන්නවා කමල්නේ හරි එන්න ඇතුළට එන්න සජ මහත්තයා ත්‍රිවිලක තියෙන්නේ මිනිහා ෂුවර් එකටම ගෙදර ඇති කෝ සඳුන් ඉන්නවද? ඉන්නව සර්. අනේ අනේ ඇයි සර්? සඳුන් මොන වැරද්දක් කරාද මේ ගියාව හොගෙන ආවේ? මම වැරද්ද කියලා දෙන්නා. මිනිහා එළියට ආපු අයකෝ. ඇයි මේ මාව උස්සගෙන යන්නේ මේ? මේ මේ මේ. මම අයිසම මිනිස්සෙක් සර්. මාව මේ කොහෙද මේ? තමුසේ උතර පොඩ්ඩක් සද්දන කර ඉන්නවද? අපිට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. ඔහේගේ මහත්තයා හොඳ හපංකමක් කරලා තියෙනවා. හැරගේ අහිංසක මිනිස්සෙක්. එයා බැංකුවෙන් සල්ලි අරන් මෙයාගේ ත්‍රිවිල් එකේ එද්දී ඒ සල්ලි ටික උදුර ගන්න මෙයා කානුවට තල්ලු කළා. මම කවුරු හරි බොරුවක් කියලා දෙන්නේ. ඉතින් මම මං කරේ නෑනේ. හා යා යා ත්‍රිවිල් එකේ මං කරේ නෑ කිව්වනේ. හා හේටියා. නගිනවා. මම කරේ නෑනේ. කනේ සනෝන්.
නායක. 2000 වසරේ අංක 9 දරන වැඩිහිටි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනත යටතේ වංචා කිරීම, රැවටීම්, සාපරාධ ක්‍රියා යටතේ ඔයාලට නඩුවක් ෆයිල් කරන්න පුළුවන්. ඒත් මිස්ටර් ඒකනායක හොඳට හිතලා බලලද මේ තීරණය ගත්තේ? ඔව්. මොකද ඔයා මේ නඩුව ෆයිල් කරන්නේ ඔයාගේම දරුවෙක්ට. මං හොඳට හිතලා බලලා මේ තීරණය ගත්තේ. හොඳයි. එහෙනම් මං නඩුව ෆයිල් කරනවා. උසාවි එන්න ඕනේ දවස මං දන්න ලෙවන්න. ඕකේ. අන්න බලන්න. පසුන්නේක නායක. මෙහෙ. මෙතන සයින් කරන්න. කාගෙන්ද? මේක මේ හොරණ උසාවියෙන් ඔයාගේ නමට. උසාවියෙන්? හා. මොකද තමයි මොනවද සිසිරමේ කරන්නේ පුතා කෝල් කරලා හොඳටම දුස් කිව්වා මොනා වුණත් ඒ අපේ දරුවන්ට විරුද්ධව දෙමව්පියෝ නඩු දානවා දන්නේ දෙමව්පියන්ව පාරට ඇදලා දාන දරුවන්ට ඔහොම කළාට පවු නෑ අනේ පින් සිද්ධ වෙයි ඕක නතර කරගන්න රටේ ලෝකෙ මිනිස්සු හිනස්සන් නැතුව කවුරු හිනා වුණත් මට ඇති වැඩක් නෑ අපිට මේ කරපු වංචාවට මම හොඳ පාඩමක් උගන්වලායි පස්ස බලන්නේ. ඔව්. විකාර. මම මේ වහන්න ඉතින් ජීවත් වෙනවනේ. ස්වාමීනි මෙම විත්තිකරු පුද්ගලික ආයතනයක උසස් රැකියාවක් කරන වැදගත් පුද්ගලෙ. මෙම පැමිණිලිකරු ඉදිරිපත් කරන චෝදනා කිසිසේ සාධාරණ චෝදනා නොවේ ස්වාමීනි. පැමිණිලිකරු කියා සිටින්නේ තම පුතුට කාර් රථයක් මිලදී ගැනීම සඳහා තමා මුදල් ලබා දුන්නා කියලා. පුතුගේ විවාහ මංගල්‍ය සඳහා විශාල මුදලක් වැය කළා. තම පුතුට විදේශ ශිෂ්‍යත්වයක් යාම සඳහා නිවස බැංකුවට උකස් කර එම මුදල පුතුට ලබා දුන්නලු. ස්වාමීනි මේ කිසිවක් සාධාරණ කරුණු නෙමෙයි. මේවා දෙමව්පියන්ගේ යුතුකම්. ස්වාමීනි මම චෝදනා කරනවා මේ පැමිණිලිකරුට තම පුතුට දේශකරණ පුද්ගලෙක් කියලා. ඔබ්ජෙක්ෂන් ස්වාමීනි. මගේ උගත් මිත්‍රයා සඳහන් කරන පරිදි ඒ සියල්ලක්ම දෙමව්පියන්ගේ යුතුකම් කියලා මමත් පිළිගන්නවා. නමුත් මෙතන සිදුවී ඇත්තේ රැවටීමක් සහ වංචාවක් ස්වාමීනි. මේ පැමිණිලිකරු රජයේ රැකියාවක් කර විශ්‍රාම ගිය අවංක රාජ්‍ය සේවකයෙක් ස්වාමීනි. මෙම විත්තිකරුට ඔහුගේ විදේශ ශිෂ්‍යත්වයට අවශ්‍ය දීමනා සහ අනෙකුත් පාසුකම් සියල්ල එම ආයතනයෙන් සපයලා තිනවා ස්වාමී. නමුත් මේ විත්තිකරු සිය බිරිඳට සහ නැන්දම්මාට මෙම සංචාරය යෑමට වසරක කාලයක් එම රටේ ජීවත් වීමට මුදල් නොමැති නිසා මෙම පැමිණිලිකරු සහ ඔහුගේ බිරිඳට නිවස ඔහුගේ නමට ලියාගෙන නිවස බැංකුවට උගස් තබා තමයි මේ ගමන ගිහිලා තියෙන ස්වාමී. අද මේ පැමිණිලිකරුත් ඔහුගේ බිරිඳත් ඉතාම අසරණ තත්වයක විතුරුක නිවසක තමයි ස්වාමීනි ජීවත් වෙන්නේ. එපමණයි ස්වාමීනි. මෙම නඩුවේ කරුණු සාක්ෂි සැලකිල්ලට ගනිමින් තවදුරටත් මෙම නඩුව සම්බන්ධව අධ්‍යයනය කිරීම සඳහා මෙම නඩුව දෙසැම්බර් මාස 8 වන දිනට කල් තබනවා.
පුදුම තාත්තල තමයි. මන්නං ඇහුවමයි තමගේ දරුවෙකුට විරුද්ධ උසාවියේ තාත්තා කෙනෙක් අත ගන්නවා. පුතේ ඔයත් නිකන් ඉන්න එපා. මේ ලෝය හොඳ නැත්තම් තව ලෝය කෙනෙක් බල්ලා හරි මේ නඩුව දිනන්න බලන්න. අනිත් එක ඔයා බැංක එකට මේ ගේ තිබ්බේ ඔයාට ලිව්වට පස්සේනේ. තමගේ දේකට මොනවත් කළාම කාටවත් මොකද? ජාන්තයගේ ගේ හම්බුනේ නැත්තම් අපි අම්මේ තාත්තට කියන්නකෝ මේ නඩුව අයින් කරලා hina වෙනවා අනික මගේ තාත්තට මොකද වෙන්නේ කියන්නකෝ සොනාලිගේ අම්මලාට මං කොහොමද මොන දෙන්නේ සොනාලිගේ අම්මා ඔයි ගෑණි තමයි මේ හැම දෙයකට මූණ දෙන්නේ රට රාජ්‍යවල රවුම් ගහන ඕනාවට බොරු කරලා අපිට අපේ කෙහෙත් ඇති කෙරුවා මං දන්නේ තාත්තත් එක්ක කතා කරලා ඕන දෙයක් පෙරගන්නවා මෙවන් නඩුවේ පැමිණිලි කරු නොපැමිණි බැවින් මෙවන් නඩුව දෙසැම්බර් 28 දිනට කල් තබනවා නඩුව අංක 22 මුණසිංහ ආරච්චිගේ සර්ණමාලි ඔයාලගේ ඩිපාර්ට්මන්ට් එකේම තමයි මේ ෆයිල් එක මිස්යූස් වෙලා තියෙන්නේ ඕකොල්ලෝ දන්නවද ඕකොල්ලෝ කරපු වැඩේ නිසා මිලියන ගාණක් අපේ කම්පැනිට ලොස් වුණා ඇයි ඕකලට වගකීමක් අද වැඩ කරන්න බැරි කරුණාකරලා අද ඉඳලා හරියට වැඩ කරන්න පුරුදු වෙන්න හ්ම් දැන් යන්න කසුන් පොඩ නවතින්න මං හිතුවේ නෑ කසුන් ඕවගේ කැලස් වැඩ කරන්න කෙනෙක් කියලා ඔයා ඒ කරපු වැඩෙන් කම්පැනිට මිලියන ගාණක් නැතුව ගියා ඔයා හරියට ඒ ඩොකියුමන්ට් එක යවුවා නම් ඒ කන්ට්‍රැක්ට් එක අපිට ලැබෙන්න තිබුණා මේක විතරක් නෙමෙයි මීට පස්සේ කිසිම කන්ට්‍රැක්ට් එකක් ඒ මිනිසුන්ගෙන් අපිට ලැබෙන එකක් නැහැ මම මේ දවස්වල ලොකු ප්‍රශ්න ගොඩක් ඉන්නේ සර් Sorry sir. Sorry kiwa kiyala me company ekata paadu meken nae ne kasun. Man hondata balan indala thiyena. Langage indala oya kisima wagakimak athuwa neme me company weda karanne. Oya dannō oyage taatta nisa oyata me job ekak hambune kiyala. Oyaye manusayage nambuwa track e nae. Mata aranchi ahinsama manusayata dan wela thiyena de. I am very sorry Mr. Kasun. අපේ ඩිරෙක්ටර් බෝඩ් එක තීරණය කළා ඔයාව මේ කම්පැනිෙන් අයින් කරන්න. මෙතන අස්වැමේ ලියුමයි මාස 3ක පඩිය තියෙනවා. කරුණාකරලා මේක බාර ගන්න. බාර ගන්න. මමී බොරුවට කෑ ගහන්න එපා මමී කසුන් නිකන් ඉන්නේ නෑනේ ඉක්මනට ජොබ් එකක් හොයාගනි ඔව් ඉතින් එහෙම නැති වුණොත් අපිට තනකොළ තමයි කන්න වෙන්නේ සිත වෙයි සිසිර මේ නඩුව අයින් කරගන්න එක පැත්තකින් ඒ මගේ දරුවෝ එක පැත්තකින් ඔයා දැන් ඔවත් ඇරලා දාන්න මොහොතින් ජීවත් වෙච්චාවේ අපිට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් යන්නේ අයින් කරගන්න බලනවා නඩුවංක 18 තලහිටියේ කේදොන් සිසිර ඒකනායක
නඩුවංක 18 තල හිටියේ දොන් සිසිර ඒකනායක සිසිර ඒකනායක ස්වාමීනි මෙම නඩුවේ පැමිණිලි කරවන මාගේ සේවදායකයා මෙම නඩුව ගැන කිසි උනන්දුවක් නොදක්වන බැවින් ගරු අධිකරණයේ කාලේ නාස්ති කිරීම පිළිබඳව සමාව අයදිමින් මෙම නඩුව නිෂ්ප්‍රභා කරන ලෙස ඉල්ලා සිටිනවා ස්වාමීනි මේ නඩුව නිෂ්ප්‍රභා කරන ලෙස ඉල්ලා සිටිනවා නඩුව අංක 18 නඩුවේ පැමිණිලි කරු දිගින් දිගටම අධිකරණයේ නොසිටි බැවින් මෙම නඩුව නිෂ්ප්‍රභා කරනවා itu nang bermeta nanti gila. Umur gatu tirne gana mati satu deh. Ayo kia pang. Ayo itu kudu bermeta lagi tirne gatte gila. Kain tiga nim, adik a santose, adik a dukka, oya te taram hondane. Thank you.
මොකද්ද බම් මේකේ තේරුම? වෙච්ච දේ වුණා. එහෙම සුබලාගෙන ඉන්නු. ගිල පොඩක් කතා කරපන්. මොන වුණත් මේ මෙරිලා ඉන්නේ. වයිෆ්. ජයන්ත. ඒ මෙරිලා ඉන්නේ මගේ දරුවෝ දෙන්නගේ අම්මා. ආදර කසුන් මට සමාවෙන්න මේ වගේ තීරණයක් ගන්න උනාට මමයි මමයි චූටි දුව ඉංග්ලන්ඩ යනවා මමයි මේ ගෙදර වික්කා වෙලාව හැටියට මට මමයි කියන විදිහට තීරණ ගන්න උනා මම ඉංග්ලන්ඩ වල ඉන්න රයන් අයව මැරි කරනවා මට සමාවෙන්න මීට ආදර සොනාලි ළමයෝ ඉන්නේ ආපහු ඔයා ආවෙ නැත්තේ ඇයි මේ ඔයාගේ යාළුවෝ ඔක්කොම ඇවිල්ලා ඉන්නේ මං ඉක්මනටම එනවා මමි ඊට කලින් මට ඉවර කරන්න ලොකු දෙයක් තියෙනවා ඒක ඉවර කරලා මං ඉක්මනටම එනවා බයි මමි why why what's wrong I don't know
මත සයුරු තනු වැලි මාලිගා වැලි පවුලු පැමිණ රළ වියරු බලා හිඳිනෙමින් රැගෙන යන අයුරු තුතරු කැට කොහේ කොතැනක සැඟවුනිද රහසේ හඬවල පෙන හිතක් තිබුණත් කඳුළු